තේන සෝයන් ගැන නැත්නම් වද වීගේ වෙනත් සත්තු ගැන අපි ආහද්දී දැන් හිටියනම් කොහොමතියේද කියලා හිතෙනවා සත්තායේ. නමුත් මේ සත්තු වසර මිලියන ගණනකට පෙර, වඳවුනා කිය ඉතිහාසේ සඳහන් වෙනවා. ඉතින් මේ වඳවුණ කියන සත්තු තවමත්ජීවත් වෙනවා වගේම හොයිෙක්ස්ථානවල කැමරාවල පටිගත වනා කියල ගොඩ්ඩක් විඩියෝ දර්ශන අන්තර්ජාලයේ පළකරලා තියෙනවා. මේ නැරම්ඹු පිරිසක් කියන්නේ ඩයිනෝසරියන් සහ වඳවීගේ අනි සත්තු සිටීමට හැකාවක් නෑයි කියලා. ඒගේ මේ නැරඹූ තවත් පිරිසත් කියනවා ඩයිනෝසරයන් සහ අනෙක් සත්තු වර්තමානයේදී නොමැති නම් කොහොඳමවුන් කමරාවලට හසුවෙලා තියන්න කියලා. නමුත් තවමත් කිසිදු විද්‍යාත්නය කොහො පරියේෂයකු මේ විීඩියෝ දර්ශන බොරු ඒවා අයයි පවසාන හැ කියලා තමයි කියන්න ඕන. ඒ කොහොම නමුත්මද වීගිය සත්තු කැමරාවල පටිගත වුණා කියල පලකරපු වීඩියෝ පිලත්තමයි අදි මේ වීඩියෝවෙන් බලන්නට යන්න ඉති නොබෝපුදුමයට පත් කරවන මේ වඩියෝවස්කිප්න කරබලන්න. මේ ීඩියෝට ඔබ කැමතිනම් ලයි කර යාලුවන්ට අච්ශයා කරන්න එහෙන් අං අපි සාටස් ගාල වීඩ එකට යමු. මෙැමත් ඉන්සයිබීරිියා, මැමත්ල කියන්නේ වසර හාර්දාස් පන්සියකට පෙරවඳ වුන අලියතුන්ගේ ගණයට ඇත් සත්ව විශේෂයක් කියලකි වුවමනිවැරදී මෝන්ගේ ශරීරයේ අව අවයන් සමහරස්ථානවල හමුවෙලා තිබෙනවා. එයතියාගෙන පරිේෂකයන් මේ මෙැමත්ලව නැවතගේමට උත්සාහ කරනවා. නමුත් සයිබීරිියාවේ දැනුත් මේ මැමත්ල ජීවත් යනවයි කියලා බොහෝ දෙනක් කියලා තියෙනවා. එයට සාක්ෂි වශයෙන් මේ වී ඩියෝව තිදස් දුළහිෙදී අන්තර්ජාලය පලකරලා තියෙනවා. මේ ීඩියකේදී මැමත් වගේම ඉන්න සතෙක් සයිබීරිියාවේ වනයක් කසලින්තිමෙනක් ගංගක ඇවිදාා ජනයක ඔබටම පේන වැති. පරේෂකයන් කරබ බොෝ පර්ේෂණයන් මගින් හෙළිවෙලා තියෙන්නේ පැමත් සතුන් වසර දහදාහකට කලින්ම නැතිවුණු බව. නමුත් එයින් සමහර මැමත්ල බේරිලා වසර හාරදාහකට කලින් ජීවත් වෙලා තමයි නැතිවෙලා තියෙන්නේ. ඒවාගේම තවත් මැමත්ල පිරිසක් ඒවිනාශයනුත් බේරිල්ලා තවමත් ජීවත්වීමටට තියෙනවයි කියලා බොහෝ දෙනෙක් කියනවා. ර්ට ඉද Woodඩස් ්‍රප්ට කියන්නේ ජුරසික්පාක් චිත්‍රටිය මගින් ජනප්‍රය වඋුණ ඩයිනෝසරෙක්. මේ සතාව චිත්‍රපටවල පමණක් නැතුව කැමරාවල පටිගත වුණයි කියල පලකරපු වීඩියෝ දර්ශනවලත් දැකගන්නට පුළුවන්. තිදස්දාසේදී වීඩියපටයක් අන්ර්ජාලයේ වේගෙන් වරල්ලුුණා. ඒවිදුවකි සාමාන්‍ය වන ප්‍රදේශයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒවන් ඒදී ටික වෙලාවකින් දුර ඇත තැනකින් මොනවදෝදයක් යනයක බලන්න. ඒ වැඩි වෙලා වක්නම් පෙනෙනනැහැ? එනිසායිඒී ඩියෝව තිකත් දූම් කරල බලද්දිනම් රැප්ට කෙනෙකුගේ සත්වෙක් මයි එතනින් ගිය කියලා පැහැදිලිවම පේනවා. මේ බලපු බොහෝ පිරිසක් කියලා තියෙන්නේ මේ ඇත්තම ඩයිනෝසරයෙක් වගේම මේ සතුන් තවමත් කාටවත්ම නො පෙනේ සඟවී ජීවත්වෙනවයි කියලා. මේ බලපු තවත් පිරිසක් කියන්නේ මේ සම්පූර්ණ වීඩියෝවම බොරුවක් කියලා. ොකලේ ෙම්බේ ැනුබ මේ බලන චායාරූපය තමයි, මොකේ බිම්බේ කියන වදවුන සතුන් තවමත් ජීවත්වෙනවායි කියලා කියන මිනිස්සු සාක්ෂයක් විදිහට පෙන්වන එක මේක චායාරූපය මොකලේ බෙම්බේ කියන මේ දැවන්ද සත්වයා මධධම ප්‍රිකාවේ කුංගෝගගේ ජීවත්තුනයි කියල සඳහන් වෙනවා. එම ප්‍රදේශයේ භාවිතා කරන ලංගාලා භාෂාවෙන් මොකලේ බෙම්බේ කියලා කියන්නේ ගගේ දුවන ජලය නැවත්වීම කියන අර්ථය කියලා කියනවා. එයට ගැලපෙන විදිහටම මේ සත්වයා ගොඩක් විශාලව සරෆන් ඩනසිරයන්. හැඩයෙන් සිිනවයි කියලා කියනවා. මේ සතුන් ගැන අවිරහස් කතා වන්න අහපු ගොඩ්ඩක් දෙනෙ මේ සතුන් තවමත් ජීවත් වෙනවද කියලා හොයලත් බල තියෙනවා. ඒ අවස්ථාවවිදී පිරිසක් අලියෙක්ග්‍යවගේ ශාල ඇග ුයි දි ැට බිල්ලක් හ කිඹුලෙක්ග්‍ය වගේ වලිගියත් තිබුණ අමුතුම සත්ව එක්ක දුටුුවයි කියලා කියනවා. ඒ සත්වයා ලඟටයන මිනිසුන්ට සහ සතුන්ට භයනක විදිහට පහරදීල මරණවයි කියලත් කියනවා. මුත් ඒ සහ මාරපු මිනිසුන් වහ සතුන්ව කාල නැහැ මේ සත්වයා සමහර පැලෑඩි සහ පළදුරු තමයි කාල තියෙන්නේ මේ හැම දෙයක්ම පැවසූ පැරණිකාලේ මිනිස්සු මෙකෙේ බිම්බේ තවමත් ජීවත් යුව කියල ශ්වාස කරනවා. මස්ට රොෆ් Lakeක්් චම්පලන් Lakeක් චැම්පලන් කියලා කියන්නේ උතුර ඇමෙරිකාවේ තිබෙන විලා කියලකි උවමනි වැරදිී. එ විලාසල ජීවත්වන ගොඩක්මිනිස්සු ඒවිලේ මහ විශාල අමුතුම ජීවියක් ඉන්නවයි කියලා කියනවා. නමුත් පරේෂකයන් කලින් කිව්වබ්වාගේම මේ වදවීගිය සත්වයෙක් වෙන්නත් පුළුවන් කියලා කියනවා. නමුත් වසර කිහිපයකට පෙර මේ විලෙහි අමුතුම සත්වෙච් දුටුුවයි කියලා නඩු තුන්සි අපමන පැමිණිලි කරලා තියෙනවා. එයට සාක්ෂයක් වශයෙන් දිදස් පහේදී පලකරපු මේ වීඩියෝව බලන්න. ඩියෙන් ලබුණු වාර්තාාවලට අනුව ීවර අන්දිෙක් එම විලට මාළුවැල්ලීමට ගියවස්ථාවේ තමයි ජලය උඩින් අමුතුම සත්වේක්ය ඒක දැක තිබෙන්නේ. නමුත් තික වෙලාවකින් ඒ අන්න සර්පයක් නන්නෙවෙයි වෙන මොනවද අමුතුම සත්වය කිය දැනගෙන තියෙනවා. එනිසා F FBI. නිල්ධාරෙන් දෙ දිනෙක් ඒවිඩියෝ පරිීක්ෂා කරලා තියෙනවා. එයි නවන් මේ වීඩියෝව බොරුවක් නොවෙයි ඇත්තක් කියලා කියලා තියෙනවා. එිනිසා ගොඩ්ඩාක් දිිනෙක් එය අනිවාරෙන්ම වඳවීගිය පලිසිෝ සරස් වගේ භයානකම සත්වයෙක් තමයි කිය කිය ටික දවසකට කලින් මේ ජායාරූපය සමාජමාධ්‍යවල් කැළඹුවයි කියලා තමයි කියන්න ඕන. මේ ෆොටෝ එක සයාකරපු හැම කෙනාම මේ ෆොටෝ එකට යටින් එක එක කතා හදල දාළ තිබ්බා. ඒ හැමකතාවකම කියලා තිබේ ඇත්තටම විශාල ඩෛනසෝරයකු පරීෂයකින් සොයා ගත්තා මේ ඩෛනසෝරයාව පර්ීෂණය කරන්නට තමයි මේ ගෙනියන්න කියලා. ඉතින් මේ පිටුබසින් තිබෙන ඇත්තකතාව තමයි දැනපි බලන්නට යන්නේ. Tරක් onන් trackක්. ඒ රෝපය මලින් ම දෙදස් පහලවෙදී තමයි සමාජ මාධ්‍යවල පැතිරීති බෙන්නේ. එකඒ සමේදී කියව් කතා වලින් ප්‍රසිද්දවනු කතාාව තමයි කකලෝනිම් මගගේ නිර්මාණය වූ ේ ටරක්ව නිලධාර කොහිදෝ තැනකට පරේෂයක් සඳහා ගෙනියනවයි කියලා. නමුත් මෙතැන කියව් හැම කතාවක්ම බොරු කියලා තමයි කියන්නඕන. ඇත්තටම මේ ඒකාලවලදි රිලි සුන ජුරසික්පක් චිත්‍රපට්ටේ ප්‍රචාණය කරන්න ට තමයි මේ විදිහට කරලා තියෙන්නේ. මේ චිත්‍රපට ගැ වේගයෙන් ප්‍රචාරණය කිරීම සිතු. ඒ චිත්‍රපටේ සෑදු කණ්ඩායම වගේ මහා විශාල ඩෛනසෝරබෝණික් එක් නිර්මාණය කරලා ඒයට අක්කක් මද තියලලා ගොඩක් දිනක් ගැවසනස්ථානවලට ගිහින් පෙන්වල තියෙනවා. ඒ තමයි සමාජ්‍ය මධ්‍යියවල වෛරලුල්ලා තිබෙන්නේ. ති ද ඩියෝමැ න් අවසන්මතිෙක් නැරමූබඩ ස්තුති, මේ විඩියෝට ඔබ ගැම ති නම් ලයි කරන්න යාුුවහොටත් ශෂයා කරන්න චනලෙ තතා සස්්‍රබ කරන්න ැ දම්ම සස්්‍රයිබ කරන්නන්නේ වගගේම ෙල්ලයි කන එක කලික් කරන්න. එතකොමන්දන්න විඩියස් බ ගාාවටම ගෙන්වා ගැනීම හැකයාව තියන්න. එහෙනන් අපි තවත් අලුත් වඩියෝ හැතින් හමුවේම එතකංඔයාට බයි බයි!